පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරලා තිබෙනවා සියලුම පළාත් සභා එකවර තියන්න කියලා. අප්‍රේල් වලට පස්සේ තමයි අනිවාර්යයෙන්ම සියලු පළාත් සභා එකට ඡන්දයක් තියන්න වෙන්නේ. ඊට පස්සේ තමයි ජනාධිපති වර්ණ ඡන්දයක් දෙන්නේ. ඒ නිසා ජනාධිපති වර්ණ ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන්වෙනි පාරට ඡන්ද ඉල්ලන්න බෑ 19 වෙනි සංශෝධනයත් එක්ක. කෝටාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද ඉල්ලන්න බෑ එතුමා ඇමරිකානු පුරවැසියෙක් වෙන නිසා. බැසිල් රාජපක්ෂ මහත්තයාට පොහොට්ටු ඇතුළෙම ලොකු විරෝධයක් තියෙනවා. නියත වශයෙන්ම ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ නිසා අපි කියන්නේ ඔය කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න අයට එක තැනක තියාගෙන මේ රට දියුණු කරන්න විවේචනය කිරීම වෙනුවට මේ රටේ තියෙන සම්පත්තික අපි ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.